ജീവിതത്തെ ഹേമ പരിച്ഛേദയാക്കുമ ലസ്സനനേതത് ഹേമ പരിച്ഛേദയാക്കുമ പാവു കറുപു മിനിസ്സു തമൈ ജീവിതത്തെ സബേ വടിനാകമ ഹരിയടമ ദന്നേ മമ ജീവിതത്തെ തുകണ്ണമിൻ ബയോളജി റഹകരണ ഗുരുവരേക് അഭിമന്തനോ ഗുരു ഉത്മാൻ මේ දිව අපිට මේ වගේ දේශ සීමාවලට බෙදන්න පුළුවන්. දැන් පොතේ කියන විදිහට තියෙනවා දිවට දැනෙන රස වර්ග පහක් තියෙනවලු. ඒවත් දැනෙන ප්‍රදේශත් මොකද වෙන්නේ වෙනස්. මේ පළවෙනි එක බිට ඒ කියන්නේ තිත්ත රස දැනෙන්නේ මේ ප්‍රදේශයටලු. දැන් මේ හැම කරපම් මේ දිවේ අග කෙලවර මේ මුල හරිය මේ දෙපැත්තේ තියෙනවනේ දාර දෙකක් ඒකට දැනෙන්නේ ඇඹුල් රසල් මෙන්න මේ මැද හරියට දැනෙන රස ඔබට දැනිලා තියෙනවද කියලා ප්‍රශ්නිකුත් තියෙනවා ඒ රස අමුතු රස මොකද්ද කුණු රස උමාමි රස දැන්ලා තියෙනවා මේවා ඉතින් කොහොමද දන්නවනේ පැණි රස මේක ලුණු රස දිවට දැනෙන රස වර්ග සහ ඒ රස වර්ග දැනෙන දිවේ පවතින ප්‍රදේශ හරි දැන් අපි සමහර වෙලාවට අලිපත ගොන් වැඩත් කරනවා හරිද දැන් අපිට අර වෙනිවැල් ගැට ටිකක් අම්බලා බොන්න කිව්වොත් නැත්නම් අර සමහර කසාය තිනත් තීත්තම තිත්ත හරි ඒතර අපි ඒක බොන්න ගියාම සාමාන්‍යයෙන් කරන දෙයක් තමයි මොනවා කරන එකද ඔව් බොන්නකොට බොන්න බෑනේ ආ කාටයලා ආ කල අසුල්ල දා හරියටම මෙතෙන්ට දාගන්න ට්‍රයි කළා මෙතෙන්ටම දාගන්න හරි මුත්තට දැනෙනවා තිත්ත රසය එතකොට ඒ කියන්නේ එහෙනම් තිත්ත රස දෙයක් බොද්දි ඒක මෙහෙම මේ මෙතන ඉඳන් ගෑවිගෙන ගිහිල්ලා මෙතෙන්ට ගියත් එකයි මොන වුණාද කෙලින් මෙතෙන්ට වක් කරගත්තත් එකයි හේඳ එච්චර අමාරුවෙන් කාටවල් අරගෙන හකු පැනගෙන එහෙම ඕනේ නැහැ සාමාන්‍ය විදිහට බොණ්ඩ මෙතෙන්ට ගියාම තමයි ඒක දැනෙන්නේ ඉතින් එතෙන්ට වක් කරගත්තත් දැනෙනවා මේ ඉඳන් ගියත් දැනෙනවා ඉතින් ප්‍රශ්නයක් නැහැ හරි දැන් ඉතින් ඕගොල්ලෝ ගෙදර ගිහිල්ලා මේ පොඩි පරීක්ෂණයක් කළ බලන්න ලුණු රස මෙතන ගාවන් නැතුව මේ හරිය ගාවල බලන්න ලුණු රස දැනෙනවද කියලා හරි තව ඉතින් මෙන්න මේ රසය හොයාගන්න ඕනේ උමාමි රස මොකද කියන්නේ සේවරි කියලා හරි මේ රසට හදපු මොනවද කියන්නේ බිස්කට් තියෙනවා බෑග් වලත් ඇති හරි ඒ රසට කැමති මිනිස්සු හරි ඒක වෙනම රහක් ඒක ලුණු රසවත් ඇඹුල් රසවත් තිත්ත රසවත් නෙමෙයි අමුතු රහක් හරි මේ රස ලබා දෙන්න විශේෂයෙන්ම බලපාන එකක් තියෙනවා ඒ තමයි මෙන්න මේකේ තමයි රහ තියෙන්නේ මොකේ තියෙන්නේ මොනෝසෝඩියම් ග්ලූටමේට් ඒක තමයි ඒකේ රසායනික නම මොනෝසෝඩියම් ග්ලූටමේට් ජපානයේ අය මේක නිෂ්පාදනය කරලා මොනෝසෝඩියම් ග්ලූටමේට් කියලා නම දැම්මේ නැතුව ඒගොල්ලන්ගේ භාෂාවට ගැලපෙන නමක් දැම්මා හරි මොකක් කියලාද අජිනෝමොටෝ කියලා ඔය මොටෝ ටොමැටෝ ඕනේ ඒවා තියෙන්නේ ජපානයේනේ ටොයෝටා පැදිලි ටයන්න වැඩි හරියට දිනා හැම හරි එතකොට ඒක දැන් ලෝකෙ පුරා පාවිච්චි කරනවා හරිද MSG අජිනමොටෝ ඒකෙන් තමයි මේ රහ දෙන්නේ පැහැදිලිද ඒක ඔව් හරි දැන් ඊට එහාට යනවා මේ මොකද ළමයි මේ ලප දිවේ ලප නෙමෙයි මේ හරිද ඔබ දිවම
ගල කන්නාඩිකින් බාණ්ඩ බොහෝ තැන්වල ඔන්නම උඩට උඩට ඉස්සිච්චි ඒවා තියෙනවා. ඒ ඉස්සිච්චි ඒවට කියන්නේ මොනවා කියලාද? රස පිටිකා. පිටිකාව කියන්නේ උඩට ඉස්සුනවා කියන එක. හරි, දැන් අපි රස පිටිකාවක් අරන් මේම කපලා බලනවා. මේදී රස පිටිකාව ඒක මෙන්න මේ හරිය තියෙනවා. මොනවද ඒවට කියන්නේ? රසාංකුර, නැත්තම් ටේස්ට් බඩ්ස්. මම දැක්කා මේ ළඟදී හොටෙල් එකක ගහලා තියෙනවා. ඒ හොටෙල් එකේ නම ගහලා යටින් නිකන් අර ගහනවනේ මොකක් හරි වාක්‍යයක්, වේක් අප් යුවර් ටේස්ට් බඩ්ස් කියලා. හරි, මම දන්නේ මිනිසුන්ට තේරෙනවද නැද්ද කියලා. හරිද, මම ගහලා තිබුණා. හරිද, ඔව්. ඇත්තටම මේ ටිකට තමයි මොනවද දැනෙන්නේද කියන්නේ? රස දැනෙන්නේ ඔය හැම තැනටම. දැන් මෙහි රස දැනෙන්නේ නැහැ, මේ ටිකට තමයි දැනෙන්නේ රස. හරි, ඊට පස්සේ මේ හැම එකටම ස්නායු සම්බන්ධයි. ඒවා කෙලින්ම මොළයට යනකම් යනවා. මේ මේ එක මේ ටේස්ට් බඩ් එකක් එහෙම නැත්නම් රසාංකුරයක් ලොකු කරලා බලනවා. එහෙම බලපුවාම මේ පැත්තේ තියෙනවා සාමාන්‍ය අපිච්ඡද සෛල, මේ පැත්තේ තියෙනවා දිවේ තියෙන අපිච්ඡදේ දන්නවනේ නේද? ස්තරීභූත ශල්කමේ අපිච්ඡදේ සෛල තියෙනවා. ඊට අමතරව විශේෂණය වූ සෛල වර්ගයක් තියෙනවා. මේ තියෙන්නේ රස සංවේදී සෛල. අතන මම දාලා තියෙනවා ඒවා විකරණය වූ අපිච්ඡද සෛලම තමයි. අපිච්ඡද සෛලයක් විකරණය වෙලා හරි ආධාරක සෛලක් තියෙනවා. මේ රස සංවේදී සෛලවල කෙලවර මොනවද තියෙනවද? ශුද්‍ර අඟුලිකා තියෙනවා. ශුද්‍ර අඟුලිකා තියෙනවා. දැන් රස දැනෙන්නේ කොහොමද? රස දැනෙන්නේ මෙන්න මෙහෙමයි. රස ඇතිකරන්න දායක වෙන්නේ මොනවා හරි කිමිකල් එකක්නේ. රස ඇති කරන්න දායක වෙන්නේ මොනවා හරි කිමිකල් එකක්. මේ දෙන්නේ කිමිකල් එක කියලා හිතන්නකෝ. මේ දෙන්නේ රස ඇති කරන්න දායක වන කිමිකල් එක, රසායනික ද්‍රව්‍ය. ඒක ඇවිල්ලා මෙහෙම මේ මෙතන තියෙන මේක නිකන් දිය වෙන්නේ නැතුව ඇතුළට යන්න බෑ. මෙතන තියෙන කෙලවල දිය වෙන්නේ. කෙල කොයින්ද? ඇයිදින් දිව ආශ්‍රිතව කෙල තියෙනවනේ. කේට ග්‍රන්ථි තියෙනවනේ මේක යටින් විවෘත වෙන. හරි, එතකොට ඒ කෙමිකල් එක ඇවිල්ලා මේක ඇතුළට විසරණය වෙනවා. මෙහෙම මෙහෙම විසරණය වෙලා මෙහෙම ඇතුළට ගිහිල්ලා මෙහෙම ගිහින් මේ මෙතෙන්ට ගියාම මේක ගෑවුනහම ආන්න මොකක් පටන් ගන්නවද කියන්නේ? ක්‍රියාවිභවය පටන් ගන්නවා. ඒ ක්‍රියාවිභවය මේක දිගේ මොකක් දක්වා යනවද කියන්නේ? මොළේ දක්වා යනවා. එහෙම ගියාම තමයි රස හඳුනාගන්නේ. දැන් මේ අහන්න, එකිනෙකට වෙනස් රස දැනෙන්නේ කොහොමද? දැකිනකට වෙනස් රස හඳුනාගන්නේ කොහොමද? හඳුනාගන්නේ මේ ප්‍රදේශයේ තියෙන රසාංකුර ගත්තොත් වැඩිපුර හඳුනාගන්නේ, වැඩිපුර සංවේදී වන්නේ මොන රසවලද? ලුණු රසට. ඒ කියන්නේ ලුණු රස ඇති කරන කිමිකල් තමයි ඒ ප්‍රදේශයේ මේ මාසයට වැඩිපුර යන්නේ. හරිද? එතකොට ඒ විදිහට මේ හරියේ තියෙන රසාංකුර වැඩිපුර සංවේදී වන්නේ, ඒ වාසයට වැඩිපුර විසරණය වෙලා යන්නේ තිත්ත රස ඇති කරන කිමිකල්. එතකොට මොළයට යන මේ මෙහෙම මොළයට යන මේ ආවේගවල වෙනසක් තියෙනවද? මිලිවෝල්ට් 140න්නේ යන්නේ ආවේගේ, ඒ ආවේගයේ වෙනසක් තියෙනවද? මං අහන්නේ මෙන්න මෙහෙම ආවේග තියෙනවද කියලා අහන්නේ. ලුණු රස ආවේගය, පැණි රස ආවේගය, එහෙම නැහැනේ. එහෙම තිබුණා නම් අපි ආවේග සන්නයනය ගැන කතා කරනකොට කතා කරනවා ඒක ලුණු රස ආවේගයේ කොයි වගේද. හරිද, ආවේග ඔක්කොම මොකද වෙන්නේ කියන්නේ? එකයි. එතකොට මොලේ කොහොමද හඳුනාගන්නේ මේ ලුණු රසද මේ දැනෙන්නේ පැණි රසද කියලා? කොතනින්ද එන්නේ කියන එක අනු. මේ හරියේ වැඩිපුර උත්තේජනය වෙලා මේ හරියේ ඒවා ඉන්නම් එන්නේ මොලේ තේරෙන බලන කොයි පැත්තෙන්ද එන්නේ? ඉස්සරහ පැත්තෙන්. එහෙනම් ලුණු රස මේ දැනෙන්නේ කියලා හඳුනාගන්න. අපිට පුළුවන් නම් මෙන්න මේ ඔක්කොම ටික එකතු කරලා මේ මොලේට යන මොකක් කපලා දාන්නද? මොලේට යන අර සංවේදක ස්නායු වලින් හැදිලා තියෙනවනේ දිවේ ඉඳන් මොලේට යන මොකද්ද ලොකු ස්නායුවක්, ඒක කපලා දැම්මොත් මොකක් වෙයිද? මොන රහක්වත් දැනෙන්නේ නැහැ. ඒතර දිවේ මොකක් හරි වෙනසක් වෙනවද? දිවේ මොකක්වත් වෙන්නේ නැහැ. දිවේ ඒ විදිහටම තියෙනවා. හරි, ඒ කියන්නේ කෙමිකලුත් ඇවිල්ලා ඒ විදිහටම දිය වෙලා මෙතෙන්ට ඇවිල්ලා ටච් වෙයි, ආවේගය හටගනි. අපි මේ මැද්දෙන් කැපුවොත් එම මොලේට ආවේගය යන්නේ. මොලේට ආවේගය ගියේ නැත්තම් මොකද වෙන්නේ? මෙලෝ රහක් නැහැ. හරි, මොකක්වම රසයක් දැනෙන්නේ නැහැ. දිවතියේ රස දැනෙන්නේ නැහැ. හරි, එහෙනම් මේකෙන් කරන්නේ
මොනවා කරන එකද කියන්න උත්තේජය හඳුනා ගන්නවා මොලේට යවුවම තමයි සංජානනය හා අර්ථකථනය කරන්නේ මොලේ නැතුව මොකක් තිබිලා වැඩක් නැද්ද දිව තිබිලා වැඩක් නැහැ ඒ වගේම මොලේ තිබිලා දිව නැති වුණොත් ඒත් වැඩක් නැහැ දෙකම තිබිලා ස්නායුව කැපුණොත් ඒත් වැඩක් නැහැ එහෙනම් මේ තුන වැදගත් මොලේ ඕනි දිව ඕනි ස්නායුව ඕනි මේ තුනම එකතු වෙලා තමයි රස ඇති කරන්නේ හරි මෙතනින් පල්ලහැට කෑම ගියාම රස දැනෙනවද අන්න ශ්‍රෝතේ දිගේ යද්දි මුකුත් දැනෙන්නේ නැහැ රස මුකුත් දැනෙන්නේ නැහැ ආමාශයට රස දැනෙනවද ඒත් නැහැ එතකොට රස දැනෙන්නේ මෙන්න මේ කෙළවරේ ඉඳන් මෙන්න මේ කෙළවරට එනකන් විතරයි ඒ කියන්නේ ඔබේ දිවේ සම්පූර්ණ දිග තමයි ඔබට රස දැනෙන තැන එතනින් එහාට මුකුත් රහත් දැනෙන්නේ නැහැ මේ ටික තල්ලු කරගන්න පුළුවන් නම් පැහැදිලිද එතනින් එහා අවයව වලට මොනව ඕන නැද්ද රස ඕන නැහැ පැහැදිලිද ඒක ආමාශය කල්පනා කරනවා වඩා අද මාර රහයි කෑම එහෙම එකක් ආමාශයට නැහැ පැහැදිලිද ඒක ඒක රස දැනෙන්නේ මේ ටිකට විතරමයි හරි මේ ටික තල්ලු කරගත්තොත් එතනින් එහාට ඒක රස කියන එක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ දැන් පොඩි කාලේ ඉඳන්ම අපිට කිසිම කෑමක් ලුණු දාන්නේ නැතුව දුන්නොත් පුංචි කාලේ ඉඳන්ම කිසිම කෑමක් ලුණු දාන්නේ නැතුව දුන්නොත් මොකක් වෙනවද අපි ඒකට පුරුදු වෙනවා හැබැයි ලුණු එකපාරක් දෙපාරක් කාලා පුරුදු වුණොත් මොකද වෙන්නේ මොලේට ඒක දැනුණට පස්සේ ඊළඟ කෑම එකේ ලුණු නැහැ කියලා මොකක් වෙනවද සංවේදනය දෙනවා මේ හරියෙන් එන්නේ වගේ ගතියක් මොලේට දැනෙනවා මේ හරියෙන් එන්නේ නැහැ නෙවෙන දැනෙනවනේ කියලා. පැහැදිලිද ඒක? ඊළඟට ඒක රස විඳින්න විඳින්න මේ හරියේ තියෙන ටේස්ට් බඩ්ස් මොනවා වෙනවද? ඒකට ගැළපෙන විදිහට සකස් වෙනවා. සල් ලුණු නැති වුණොත් ලුණු නැහැ කියන එක sannivedanaya වෙනවා. මදි නම් මදි බවක් දැනෙනවා. හරි. ඒ අනුව ආහාර ජීර්ණ පද්ධතියට ඕනිද මේ රස වර්ග ටික? නැහැ. මේක ඕනි කාටද? අපිට ඒ කියන්නේ අපේ මොකටද ඕනේ මනසට ඕනේ මේ රසයි පෝෂණයයි අතර සම්බන්ධයක් තියෙනවද එහෙම නැහැ එහෙම නැහැ පැහැදිලිද ඒක පැණි රස දේවල් ගොඩක් පෝෂණයෙන් වැඩි එහෙමද එහෙම නැහැ එහෙම එකක් නැහැ මේක පෝෂණයට හෝ ශරීර පැවැත්මට අදාළ වෙන්නේ නැහැ පැහැදිලිද මේක ඕනි අපේ හිත සැනසෙන්න අනේ හරි රහයි කියලා හරි ඒක තමයි ඊළඟට මේ සමහර අය අහනවා සර් මේ මිරිස් රහ මිරිස් රහ කියන්නේ මොකද සැර සැර ආ සැර කියන්නේ රහක් නෙමෙයි සැර කියන්නේ රහක් නෙමෙයි රහක්ද සැර කියන්නේ නැහැ මිරිස් කරලා කඩලා මේ නහය අස්සර දාලා මෙහෙම කරන්න ඔබට සැර දැනෙයිද නැද්ද දැනෙනවා ඒක නහය ඇසේ දිවක් තියෙනවද නෑනේ ඒ කියන්නේ සැර ඒක ඇවිල්ලා මෙන්න මේක මොකද්ද ඒ වේදනා ප්‍රතිග්‍රාහක පැහැදිලිද ඒක සැර කියන්නේ ඒකට දිවේ ඒවත් තියෙනවා දිවේ වේදනා ප්‍රතිග්‍රාහකක් තියෙනවා හොඳටම ෂුවර්ද දිවේ වේදනා ප්‍රතිග්‍රාහක තියෙනවා කියලා දිවේ එළියට ඇදලා අල්පිනත් එක්ක ගහලා බලන්න දිව හොඩ එළියට අරන් පොඩි අල්පෙනිත්තක් ගහලා බලන්න වේදනා ප්‍රතිග්‍රාහක තියෙනවද කියලා බලාගන්න පුළුවන්. හරි. ආගෙන දිවේ වේදනා ප්‍රතිග්‍රාහක තියෙනවා. මිරිස් කියන්නේ කිමිකල් එකක්. ඒක ගෑ වුණාම මොකක් වෙනවද කියන්නේ? ඔව් වේදනා ප්‍රතිග්‍රාහක උත්තේජනය වෙලා මොනව වෙනවද? මොළයට පණිවිඩය යනවා. හරි. එතකොට අපි ඊට පස්සේ ඒකට පුරුදු වෙනවා. ඒ වේදනාව අපිට ඕනියේ. පැහැදිලි නැත්තම් ගැතියන්නේ මේවා මෙහෙම බලපන් පස්සේ අපි මොන විකාරයක් මේ කරනවද කියලා හිතෙනවා හරිද දැන් මේ වේදනා ප්‍රතිග්‍රාහකයේ වේදනා ප්‍රතිග්‍රාහක ටිකක් මොනවා වෙන්න ඕනද උත්තේජනය වෙන්න ඕනි දැන් සුද්ධ පුරුදු වෙලා නැහැ නේකට ඌට කට්ට සම්බෝලයි ආප්පයි දුන්නහම මොකද වෙන්නේ හොට්ටු ගලනවා හරිද කල්නේ හරිද පැහැදිලිද ඒක තමයි ඌට හරියන්නේ නැහැ ඒක අපිට ඒක නැත්තම් ප්‍රශ්නයක්
ඒකනේ යුරෝපීය රටවල් වලට අපි ගියාම ඊපස්සේ හරි කරදරයිනේ. වෙනම තියෙනවා එක්ස්ට්‍රා චිලි හදලා තියෙනවා. يعني ඒක දාන් කන්න කියලා. මොකද ඒක දාලා හැදුවොත් උන්ට කන්න බැරි හින්දා. ඒතර එහෙම මිරිස් කෑවෙ නැති හින්දා උන් මොනවා හරි අවුල් වෙලාද උන්ට. බඩ යනවා එහෙමද? ඔය හොඳට ඉන්නේ. එහෙම මොකුත් අවුලක් නැහැ. ඔය හොඳට ඉන්නේ උන්. හරි. අර අපිට මොකක් වෙලාද කියන්නේ? මේකේ වේදනා ප්‍රතිග්‍රාහක උත්තේජනය වෙලා මොකක් හරි වේදනාවක් යන්නේ නැත්තම් හරි අවුල්. ඊළඟ මිරිස් සැර මදි කියන්නේ ඇයි? ඒ වේදනාව මදි. තව ටිකක් දාන්න ඕනේ. ඒතර තව දැවිල්ලයි. බලන්න වේදනාව රස විඳින හැටි අපි. වේදනාව රස විඳින්නත් කැමතියි අපි. පැහැදිලිද ඒක? අල්පෙනෙත්කින් චුට්ට චුට්ට එන ගැත්තනම් ඒත් හරි. සෑහෙන වෙලාවක් වේදනාව දිනනවා හරිද? ඒම කැමති නෑ. මිරිස් ගෑවිලා එන වේදනාවට තමයි කැමති. හැබැයි මිරිස් නහය ගාගෙන එහෙම කැමතිත් නෑ. නැත්තම් මිරිස් ඇහි ගා ගන්න බැයිද උන් පොඩ්ඩක්? වේදනාව නම් ඔබට ඕනේ. නහයෙන් ආවත් දිවෙන් ආවත් ඇහෙන් ආවත් වේදනාව වේදනාවමනේ. එහෙම බෑ. දිවේ මිරිස් ගෑවිලා මොකක් එන්න ඕනේද? වේදනාව එන්න ඕනේ. ඒ අනුව මිරිස් රස කියලා එකක් නැහැ. මිරිස් ගෑවුනාම තියෙන වේදනාව තමයි ඔබේ රස කියලා අඳුනගෙන තියෙන වරද්දලා. සමහර අය මට කියනවා ඇහිලා දිනවා මුඩු රහයි කියලා. අඩේක මාර කෙලියනේ මුඩු රහ කියලා එකක් නැහැ නේද? සිලබස් එකේ නැහැ මුඩු රහ. අර සමහර වෙලාවට මේ අවුරුද්ද එහෙම පහ වෙලා මැයි මාසෙ විතර එහෙම යාළුවෙක්ගේ ගෙදර ගියාම මේ කපලා දෙනවා කේක් එකක්. මාර්තු මාසෙ විතර ගෙනාපුවා නැත්තම් ගෙනාපුවා නෙමෙයි කවුරු හරි අරන් ආපු ඒවා ඌත් අරන් ඇවිල්ලා තියෙන්නේ දෙසැම්බර් මාසෙ හම්බෙච්ච එකක්. දෙසැම්බර් මාසෙ හම්බෙච්ච එකක් අරන් ඇවිල්ලා තියෙන්නේ. දැන් දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි මාසෙ නගී කපලා දෙනවා කේක් කන්න කියලා. හරි. එනි පොඩි කෑල්ල කරන් අම්මා මුඩු වෙලා කියලා හොඳට තේරෙනවා. හරිද? දැන් කනවදෝ නොකනවදෝ දැන් හොයා හිතාගන්න බෑ. ඇයි කියන්නද මේ මුඩු වෙලා නේවා මේ වගේ කියලා. හරිද? පැහැදිලිද? දෙවම දියන් ඉන්නකොට මොකද කියන්නේ? කණ්ඩ යනේ තව කණ්ඩ එන්න හිතෙනවා. බෙල්ල ගැලවෙන්න කන්නේ කොහොමද මුඩු වෙච්ච එකේ? තව කණ්ඩලු. දැන් මේකට කරන්න පුළුවන් දේවල් කියන්න. මුඩු වෙච්ච කේක් කෑල්ලට ඊට පස්සේ ඌ තේ හදන්න යනකන් ඉඳලා එක සාක්කුවේ දාගන්න පුළුවන්. දෙක ජනෙලෙන් එහා පැත්තට විසි කරන්න පුළුවන්. මූ යන්නෙත් නෑ කනකන් ඉන්නවා. කණ්ඩානේ ඇයි අතීතයන් කණ්ඩුකෝක කන්නේ කොහොමද යකෝ? කියන්නත් බැයි නම් මොකද කරන්න තියෙන එක දෙයයි. ඔක කණ්ඩ පුළුවන් විදිහක් තියෙනවා. කන්න පුළුවන්? දිහවුලන්නේ නැහැ. කොහොමද කන්නේ? මම වහගත්තා. ඉඳලා හරිනවා. දැන් අවුලන්නේ නැහැ. එහෙනම් ඒක මුඩු රහ නෙමෙයි. මොකද්ද? මුඩු ගඳ. ඒ පාර අපි එකට වේදනාවත් රහක් කියලා පටලවාගෙන ගඳත් රහක් කියලා පටලවාගෙන. පැහැදිලිද? ඕක නම් හැබැයි විභාගේ බහුවර්ණ එක අහලා තියෙනවා. දිවට දැනෙන රස වර්ගයක් නොවන්නේ කියලා. ඒක උත්තරේ අරන් තියෙන්නේ මොකක් කියලාද? මුඩු රහ කියලා. මුඩු රහ කියලා රහක් නැහැ. මුඩු මොකද්ද තියෙන්නේ? ගඳ. ඒක එන්නේ කොහොමද? ඒක තියෙනවා මයික්‍රෝබයොලොජි වල. මුඩු ගඳ එන්නේ කොහොමද කියලා. මුඩු ගඳ එන්නේ ඕක හදන්න තෙල් දාලා තිනවා නම් ට්‍රයිග්ලිසරයිඩ්. ට්‍රයිග්ලිසරයිඩ් වල තියෙනවා ග්ලිසරෝල් සහ මේදාම්ල. ඕකේ හැදෙන සමහර සුද්‍රජීවීන්, කියන්නේ සුද්‍රජීවීන් හැදිලා හැම වෙන්නේ හොඳේ සුද්‍රජීවීන්, ඒක බිඳ හෙලනවා ඔහුගේ එන්සයිම් වලින් ග්ලිසරෝල් සහ නිදහස් මේදාම්ල බවට. එතෙන් නිදහස් මේදාම්ල මොනවා වෙනවද? ඔක්සිකරණය වෙනවා. මේදාම්ල ඔක්සිකරණය වුණාම තමයි මොකක් එන්නේද? මුඩු ගඳ එන්නේ. ඒ මයික්‍රෝබයොලොජි වලට ගියාම.
ඒකෙන් කියවෙන්නේ මේකේ මුක්කු වර්ධනය වෙලා තියෙනවද අපිට පේන්නේ නැති වුණාට සුත්‍ර ජීවීන් වර්ධනය වෙලා තියෙනවා. ඒ අතරේ ව්‍යාධි ජනකුන් වර්ධනය වෙලා තියෙන්නත් පුළුවන්. ඒ නිසා නහය වහගෙන කන්ට එපා. පැහැදිලි දෙයක. එහෙම කහලා ඉවරලා පහුවදා ඉඳන් මොනවා වෙනවද? මෙන්න බොලේ බඩ යනවා. පැහැදිලි මේක. එහෙනම් රස වර්ග විදිහට අපිට පැටලුණු දෙකක් දැන් ඔන්න නිදහස් කරගත්තා. මොකද ඒ වේදනාවයි ගන්ධයයි දෙක රස කියලා පටලවා ගන්න එපා. හරිනේ? හා. උසස් පෙළ ජීව විද්‍යාව 2025 තියරි විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුතුමා තිස්ස ජනනායක.